ලොවපුරා මෙන්ම ශ්‍රී ලාංකික බෞද්ධ ජනයාට සුවිශේෂී දිනයක් වන බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදු වීම හා පරිනිර්වාණය සනිටුහන් කරනු ලබන 2567 වන විසක් පුන් පොහෝ දිනය හෙටට යෙදී තිබෙනවා. ස්වර්ණවාහිනී අප මෙවරත් ස්වර්ණ වර්ණ විශේෂ විසක් වැඩසටහන් මාලාව ඓතිහාසික සෙන්කඩගල පුරවරය කේන්ද්‍ර කරගන්මින් ඔබ වෙත ගෙනීමට මෙවන විට සියලු කටයුතු සූදානම් කර අවසන්. ඒ අනුව ස්වර්ණවාහිනී අමාදහර පෝදා විශේෂ වැඩසටහන් මාලාව ඔබ වෙත ගෙනෙන්නේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඉදිරිපිට පිහිටි නාථ දේවාලයේ සිටයි. එමෙන්ම මෙවර විසක් මංගල්‍ය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන ආයතන රසක් එක්ව සම්මිත प्रधान अनुग्राहकत्वे दरन्नीद स्वर्ण वाहिनी माध्य जालयाई मेवर सेंकडगल विसक मंगाले विसक कलाप दहायकिन समन्वित वीवद विशेषत्वयाक මේ කලාප 10 කටුගස්සොට විද්‍යාත විද්‍යාලය අසල ස්කිරි කලාපයේ කච්චේරි ඇතුළු ඒ වගේම මාලිගාව කලා බුවැලිකඩ කලාපයේ රතුබොක්ක කලාපයේ බෝගම්බර සහස් වෙන සහ ටොරින්ටන් ඒ කලාපයේ සුදුම්පල කලාපය සහ ගැටඹේ කලාපය ගන්නවෝ ඒ ආශ්‍රිතව තමයි මේ කලාප 10 ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී සියලුම දෙනාම එකතු වෙලා තමයි මේ කාර්යගාන විශේෂ අධ්‍යාපන දෙපාර්තමේන්තු විශේෂ වැඩසටහන් කරන බලස් සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියල්ලම විවිධ කොට්ටාෂ මට්ටමින් විසක් කලාප මෙවර ක්‍රියාත්මක වෙන්නේ. වැඩසටහන මාධ්‍ය ආවරණය ස්වර්ණවාහිනී ආයතනය තම ආවරණය කරන්නේ. මගේ විශේෂ ස්තුතියක් ඒ ආයතනයටත් පිරිනමන්න කැමතියි. ඒ වගේම මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. තදබදයකින් තොරව මේ කලාප 10ක තියෙන නිසා ඒවට සම්බන්ධ වෙන්න ලෞතර තථාගතයන් වහන්සේගේ සම්බුදු තෙමකුල වෙනුවෙන් ඓතිහාසික සෙන්කඩගල පුරවරයේ සිට ඔබ වෙත ගෙන එන ස්වර්ණ වර්ණ විසක් වැඩසටහන් මාලාව හා එක්මන ලෙස ගෞරව පෙරදරිව ඔබටත් ආරාධනා. ස්වර්ණවර්ණ වෙසක් සමගින් හෙට අලුයම් කාලයේ පටන් සන්ධ්‍යා භාගයේ වනතෙක්ම අමාදහර සජීව විකාශය ඔබට තිල්ල කරන්නට මේ වන විට දිත් සියලු කටයුතු අපි සම්පාදනය කොට තිබෙනවා. ඒ වගේම තමයි මහනුවර දිස්ත්‍රික්කයේ රාජසහ පෞද්ගලික ආයතනවල සේවක මණ්ඩලයේ සහභාගීත්වයේ ඇතිව විශේෂයෙන්ම මහනුවර සිසු දරුදරියන්ගේ සහභාගීත්වයේ ඇතිව අපි වෙසක් කලාප 10ක් ක්‍රියාවට නංවා තිබෙනවා. ඉතින් අද දහවල් කාලෙදී අපිට ඒ ස්ථානවලට යන්නටත් හැකියාවක් ලැබුණා. එහිදී අපි දැකපු කාරණයක් තමයි මහා විශාල පහන් කූඩු ඒ වගේම තොරන් ඉදිවෙමින් පවතිනවා. දන්සල් සංවිධානය වෙනවා යගම බැතිගී ප්‍රසංග සංවිධානය වෙනවා හෙට දිනය වෙනුවෙන් හෙට සිට පුරා දින තුනක කාලයක් මේ සියලුම තොරතුරු දවස පුරා විටින් විට ඔබට සමීප කරන්නටත් අපි බලාපොරොත්තු වෙන සිටිනවා.